එතකොට ජේ.ආර්. කරේ මොකද ඒ වැඩේ කරන්න නම් අසීමිත බලයක් අත්පත් කරගන්න ඕන මේක පාර්ලිමේන්තුවට කී කී කරන්න බෑ පාර්ලිමේන්තුවට කී කී කරන්න බෑ ඉල්ලා සීමේ ලියුම ගත්තා සාක්කුව දාගත්තා මන්ත්‍රීයාගේ දැන් කියනවා තොපි නැටුවොත් මට ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසිරවනවා දෙකම එකයි තොපි නැටුවොත් පාර්ලිමේන්තුව විසිරවනවා ඉඩ දීපල්ලා මේවා කරගන්න ඕන්නම් හැමති කමකුත් දෙන්න මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවට බවට පත් වෙලා තියෙන කාරණේ තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. හැබැයි ඊයේද කොහෙද අලුත් එකකුත් ආවා මම කර එළියට. පොල් ගෙඩිය ගැන නේ? පොල් රව්. කඩේ යනකොට ටේප් එක අරන් යන්න ඕන නේ. නෑ ගෝඩ හොඳයි අප්පා මොනවා වුණා. अलुत अलुत वेड़ेन अगल अगल नहीं कोलगेड़िया मेम रवट मेन अंगल दहतुन हट हट हटपाड़ा तेल अदीन नहीं अम्म मुति तारण नहीं एक सहन होता कुमार ये वे मातृका तीन ये तीन अतर दमे विशिवेणी संशोधन अपिट बलपाने कहुमें तेन कारण तमें अब मे साकर उत्साहक दपीत कलबल वा गोटाबे राजपक्ष अतनी अतुलट अरे मिनी आते थे ना टी पनासाया मैंने पुरुधु ही नहीं हम उधार ही नहीं याने ये मैं पाला पुरुध दक थे ना मैं तो नहीं ना कोड में पटा 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 गाला विड़ी थी ना ते ओके मुनादे बुलेट के इवर वेने कोटा सायन पे रिसाक बैठे ना मेरे ना अभी तुम गोटा टा विरुद्ध दो मुकुट कराने बैं मुकुट कराने बैं උපුල් සහෝදරයා බොහොම පැහැදිලිව කිව්වේ ඒකයි එයා නීතියෙන් මේ වගේ කාරණාවලින් නිදහස් අවශ්‍ය නම් පුළුවන් අවශ්‍ය නම් පුළුවන් දැන් අපි තුම යාට එහෙම එකක් කරන්න බලාපොරොත්තුවක් නැහැ එහෙනම් ජනාධිපතිවත් නීතියට ගෙනියන්න පුළුවන් කියලා තිබ්බම ඉවරනේ එම බලාපොරොත්තුවක් නැත්තම් නේද හීනකින්වත් එහෙම හිතන්නේ නැත්තම් එහෙනම් මේක දාලා තියන්න පුළුවන් ජනාධිපතිටත් අනෙකුත් පුරවැසියන්ට වාගේම නීතිය සමානව ක්‍රියාත්මක වෙනු ලැබේ මොන මොන පැති වලින් හරි එකකින් නෙමෙයි ඔය අනිත් හැම එකකින්ම අර එක යුගයක තිබුණා ප්‍රසිද්ධ ප්‍රකාශයක් අපි සහෝදර සහෝදරියෝ දන්න එකක් මිනිහෙකුට පුළුවන් මතකරන් එක යුගයක මිනිහෙකුට පුළුවන් වහලෙක් මරන්න. ඒතුරි කොන්න සහෝදර සහෝදරියෝ කියයි. ඒත් වහලෙකුට බෑ මිනිහෙක් මරන්න. ඒ කියන්නේ එක කාලයක් තිබ්බා මිනිහා කියලා පිළිගත් එකෙක් හිටියා. වහල් හිමියෝ වහල කියලා කෙනෙක් හිටියා. වහල කියන කෙනා මිනිහෙක් විදියට සලකන්නේ නැහැ. මිනිහෙක් නෙමෙයි මේක ගොඩාක් ජනප්‍රිය එකක් මම මේ කියන්නේ හැමෝම මං හිතන්නේ ඕක මේක නොදන්න මෙතන කවුරුත් ඇති කියලා හරි ඒතර ඒ කියන්නේ මිනිසු සමාන නැහැ අසමානයි හරි වහලෙක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා මිනිහට පුළුවන් වහලෙක් මරන්න වහලට බෑ මිනිහෙක් මරන්න එක්කෝ මේකේ දාන්න ඕන ගෝටට පුළුවන් අපිව මරන්න අපිට පුළුවන් ගෝට මරන්න කියලා एक पड़ी साधारण मेके गोटट बुलवा जनता जनता गोटव नीत्यानुकूल वरदी कार्य कर किसी मीवर निधा मेके कथा जन पालक बुलवा
මගෙතන්නේ ඔය ඔය ඇති නේද වෙලාවත් අපරාධේ නේද ඒකපැති ඔය ඕක තමයි තියෙන්නේ දැන් රජුරෝ මතක් කරගන්න රජුරෝ මතක් කරගන්න දැන් ඕගොල්ලෝ අපි මේ මේ නිදහස කියලා දෙයක් භුක්ති විඳිනවනේ නිදහස කියලා අපි ඒක ගැන ටිකක් කතා කරන්න තියෙනවා අද වෙනද වගේ නැතුව පොතක ටිකක් ලියාගෙනත් ඇවිල්ලා තියෙනවා හරි ටිකක් කතා කරන්න තියෙනවා දැන් මේ නිදහස කියන එක අපිට උප්පත්තියේ ඉඳන් තිබ්බද අපි මිනිහෙක් හැටියට අපි ඉපදිලා කවදා හරි මිනිසා බිහි වෙලා මේ දක්වා එනකොට නිදහස කියන එක හැමදාම තිබ්බද අපි කවුරුත් දන්නව නැහැ එක මුල් කාලයක් තියෙනවා දැන් අපි ගමු සුද්ධ යන්න කලින් ලංකාවේ හිටිය රජුරු නිදහස තිබ්බද මිනිස්සුන්ට නැහැ නිදහස නැහැ අපි පුරවැසියොද ඔය මහා ලෝකෝට අර රජුරුව මේ රජුරුව ගැන කතා කරාට හරි ඒ ඒ අහවල් කවුරු හරි රජුරුව ඉන්න කාලේ අපි පුරවැසියොද නැහැ අපිව නම් කරේ කොහොමද යටත් වැසියෝ අපි යටත් වැසියෝ ඒතර යටත් වැසිය කියන මිනිහට නිදහසක් නැහැ කිසිම නිදහසක් නැහැ කැමැත්ත රජුරුවන්ගේ වැඩි ඕනේ නැහැ කාන්තාවක් ගැබ්බර වෙන්නත් රජුරුවන්ගේ අනුමැතිය ගන්න හොඳද නිදහසක් නැහැ මන් දන්නේ ඒ කාලේ එහෙම නොවි කොහොම කරගත්තද කියලා ඒක වෙනම කල්පනා කරලා බලන්න ඕන හරි ඒ කියන්නේ නිදහස නැහැ දැන් ඔයගොල්ලෝ අපි අපේ දරුවන්ට උගන්වනවා දරුවෝ කැමැත්තෙන් ඉගෙන ගන්නවා අපි හිතමු මේ දොස්තර කෙනෙක් වෙන්න ඕන අපි හිතමු එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕන ඒ කාලේ එහෙම හිතන්න පුළුවන් වලං හදපු එකාගේ පුතා වලං හදන්න ඕන වෙන වෘත්තියක් කරන්න නිදහස තිබ්බද මේ නිදහස කියන්නේ අපිට රජුරුවන්ගේ කාලේ තිබෙත් නැහැ ඊට කලින් තිබෙත් නැහැ දැන් මේ අපි අද සමාජයේ විඳින දැන් උපුල් සහෝදරයත් කිව්වා හඳුන්නේති සහෝදරය හඳුන්නේති සහෝදරය කිව්වේ මොකද්ද අපේ මුදල් එකතු කරගන්නවා මහා භාණ්ඩාගාරයට එහෙම නැත්නම් ඔක ඒකාබද්ධාර මුදල කියලා තියෙනවා හඳුන්නේති සහෝදරයා ඕවා ගැන ගොඩක් දන්නවා මට වඩා හරි ඒ මුදල් එතකොට අපේ මුදල් ඒ අපේ මුදල් පාලකයෝ වියදම් කරනවා සංවර්ධනයට කියනවා ආහවල් වැඩේට කියනවා සුපසාධනයට කියනවා මේවා යොදවනවා ඔබ අපි කවුරුත් දන්නවා මේ යොදවනකොට මුන් මේවා ගසා කරනවා හොරකම් කරනවා මංකොල්ල කරනවා නිලධාරීන්ගේ ඉඳන් මැති ඇමතියන්ගේ ඉඳන් මේවා කනවා අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් එතකොට ඒ ගැන පරීක්ෂා කරන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මොනවා හරි යම් කිසි ප්‍රතිපාදන ටිකක් පහුගිය කාලේ හදලා දෙනවා නීති ටිකක් එතකොට ඒක පරීක්ෂා කරනවා පරීක්ෂාවට ලක් කරනවා ජනතාවගේ මුදල් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද්ද කියන්නේ නෑ එහෙම කරන්න ඕනේ නෑ කියලා කියනවා දැන් එතකොට ප්‍රශ්නේ 20 වෙනි සංශෝධනය අපේද ජනතාවගේද එහෙම නැත්නම් වෙන කාගේද ඔබේ මුදල් පරීක්ෂාවකින් තොරව ඇති තරම් කාපල්ලා ඒවා විගණනය කරන්න ඕනේ නැහැ පරීක්ෂා කරන්න ඕනේ නැහැ දැන් හඳුන්නේ සහෝදරය ආයතන ගෙන්නනවා සභාපති විදියටනේ ගෙන්නලා අහනවා ඔයගොල්ලෝ දැක්ක ජනමාධ්‍ය වලින් අනිතක ජනමාධ්‍ය තියාගෙන එක කරේ හඳුන්නේ සහෝදරයාගේ සභාපති යුගේ ඊට කලින් තිබ්බේ නැහැ මේ ජනමාධ්‍ය ඇවිල්ලා අහගෙන ඉන්නවා ඊට කලින් තිබ්බේ නැහැ මේ පෙන්නනවා ඔයගොල්ලෝ ටීවී එකෙන් දැක්කා දැන් විශේෂ සංශෝධන මොකද්ද කියන්නේ නෑ ඒක ඕනේ දැන් ඒක තුන අපේ ප්‍රශ්න නෙමෙයිද මේක පරද්දන්න ඕනේ නැද්ද පරද්දන්න ඕනේ හඳුනි සහෝදරයෙක් කිව්වේ අනිකුත් අපේ
නිදහස අයිතිවාසිකම් මේවා මේ ඉස්සර තිබ්බේ නැහැ තිබ්බ જાතියක් නෙමෙයි අපිට දැන් මතකත් නැහැ මේවා කොහොම ආවද කියලා අපිට කැමති රස්සාවක් කරන්න ඉගෙන ගන්න බෑ එහෙම හැකියාවක් නැහැ මාළු අල්ලපු කෙනාගේ පුතා මාළු අල්ලන්න ඕන යකඩ තලපු කෙනාගේ පුතා යකඩ තලන්න ඕන අහවලාගේ පුතා ඒකම කරන්න ඕන කවුද මේක වෙනස් කරේ රජුලු අපිද කවුද වෙනස් කරලා දුන්නේ නිකන් කියන්න බෑ එහෙම තිබ්බ එක දැන් අදම නෙමෙයිනේ මේ අද අපි යම් නිදහසක් භුක්ති විඳිනවා කවුද ඒක අපිට කරලා දුන්නේ ඒ කිරීම ආරම්භ කරේ කවුද අපි හැමදාම බලන පරසුද්ධෝ අපි හැමදාම බලන පරසුද්ධෝ ඒගොල්ලෝ තමයි කරේ මේ අද අපි භුක්ති විඳින නිදහස අපිට ලබා දෙන්න ආරම්භක පියවර ගන්න කවුද පරසුද්ධෝ එහෙම එහෙම ආපුවා ටිකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් තියෙනවා වැඩි දෙනාගේ කැමැත්තෙන් මේ මේ කාවරි පත් කර ගන්නවා ඒකද සර්වජන ඡන්ද බලය කියලා එකක් තියෙනවා රජු රුදුන්න කවුද උනේ මේක ගත්තත් පරිසුද්ධන්ගේ කාලේ උන්ගේ රටවල ඒක තියෙනවා ඉතින් කොහොම හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඇතුළු නඩය රජෙක් හදනවා දැන් අර රජා ගැන පොඩ්ඩක් කිව්වේ එතකොට අපිට මතක් වෙනවා රජෙක්ගේ පාලන යටතේ මොකද්ද වෙන්නේ කියලා කොටිම්ම කියනවා රජාගේ කැමැත්ත ඒතරයි රට කියලා කියන්නේ රජාගේ කැමැත්ත අධිකරණයත් එයාගේ නම් නේද විදායක බලයත් එයාගේ නම් අර කියන මහජන නියෝජිතයොත් එයාට ඕන විදිහට නම් වැඩ කරන්න ඕන ඒකට ස්වාධීනත්වයක් නැත්තම් අර කියන කොමිෂන් සභාව ඔය කියන මොකක්වත් ඒවත් ඉවර නම් දැන් මේ 20 වෙනි සංශෝධනයෙන් කරලා තියෙන්නේ ඒක එතකොට රජෙක් හදනවා රජාගේ කැමැත්ත මේ මාතර දිස්ත්‍රික්කේ උඹලා පැය 24ක් ඇතුළත යන්න ඕන ඔක්කොම ගාල්ලට दीपा දැන් අම්මන් දොට වරයි දුන්නේ තින්නොන්ට නායකය වගන්න බැරි වෙනකොට ඉතින් ඕගොල්ලන්ට කියන පැය 24ක් ඇතුළත යන්න බෑ අපි අධිකරණයට යනවා අධිකරණය කාගේද ගෝඨාභය පැමිණිල්ලක් දාන්න යනවා අර කිව්වා වගේ පොලිසිය කාගේද ගෝඨාභය ඒ කියන්නේ මේ රටේ මිනිසුන්ගේ නිදහස කියන එක සම්පූර්ණයෙන්ම මේ 20 වෙනි සංශෝධනයේ නැති බංගාස්ථාන කරලා ගන්න. ඉතින් අපි මේක පරද්දන්න ඕන. හරි. මං ඊට වඩා පොඩි නිකන් සරලව ටිකකට යන්නම්කෝ. හරි. දැන් මේ මං ටික වෙන වෙනම පැත්තකට පොඩ්ඩක් කියන්න යන්නේ පොඩි කතාවක්. මේක කියනකොට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ? मम्मे क्या मे अद्यापने यम किसी रटक मे के बल लेको अक्का मे तत्व पीली अदास लोके विशिष्टतम अद्यापने क्रमे अत्ते स्कैंडिनेवियानु रटवल हेम रटवल तीन हर එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ ෆින්ලන්තයේ අධ්‍යාපන රටාවයි මේක බලලාදී මම දන්නේ ගොඩක් අය
बलो मेक विसत्ते कोम संबंध निकल मे पिन लंते कदा स्वीडन अत्ते हेम अध्यापन रटावाई आप अध्यापन कूड़े मदक हेम अध्यापन रटावाई दर्वक पासलट अतुलत्वन्ने वयस अवरुदु हत संपूर्ण पशुवाई अवदु हते स्कोले अन्नो අවුරුදු 107 දක්වා දරුවන් පෙරපාසලේ කාලය ගත කරදී. එකේ ඉඳලා 7 දක්වා පෙරපාසල් යනවා. අපේ රටවල මෙන් වයස අවුරුදු 1මාරේදී ක්‍රීඩා පාසල්. අවුරුදු 2මාරේදී නිදහස් බාලාංශය. අවුරුදු 3ේදී ප්‍රාථමික බාලාංශය. අවුරුදු 4ේදී ඉහළ බාලාංශය. आदि वशेन दर्वांट दरुनु वददी मक स्वीडने दक्नट नेत मंदका सरोजा सौदरीत में लंगदी पासर तमाई दर्वांगे वदकाकारे वगे कता वक्की लगी हरि लमा हिंसने लमा हिंसने के लगा तीनों दर्वांट वददी मक स्वीडने दक्नट नेत मवगे गर्भाशयन पिटदट पेमिनि वहाम दुवगोस् पंति कामरेक वाडिवीमे हदिस्यक्को अवस्थावक एहि दरुवंट नेत एहि रटवल वल मेकेन रटवल निंदन तोरव सैम मोहतकम दरुवेकु इगनीमक लबाय निदागिन नेति हम वेलावकम दरुवेक इगनीमक लबन කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ මොළය තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. රුංගකොලයක් වටුණත් ඉගෙන ගන්න. හුලඟේ සද්දය වුණත් ඉගෙන ගන්න. වර්ෂාවේ සද්ද ටකරමට වැටෙනවා වුණත් ඉගෙන ගන්න. නේ? පොල්ලත් පොල්ලතු වහල කර පොල් කෙලවරේ නටු වලින් පල්ලෙහාට වතුර බේරුණා ඉගෙන ගන්න. සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ මොළය තම පරිසරයේ දක්න ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම. කුඩා බීජයකින් පැලයක් හට ගැනීම. සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්ෂීන් ප්‍රියාසර කිරීම දියේ පීනන මාළුවන් වැනි දේවල් වලින්ද දරුවෙක් යමක් ඉගෙන ගනී. එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නැමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි වෙනු ඇතයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි. ඔල ඔක්කොම දරුවෝ ගැන හිතන හින්දා අනාගතය ගැන හිතෙනින්ද මට ഇതുන මෙලම කියන්නේ පෙරපාසල සහ 1 සිට 9 දක්වා දරුවන් ඉගෙන ගත යුත්තේ නිවසට ළඟම පාසලේය හරි අපි ඔගේ බෝඩ් ලෑල්ල නම් ගහලා තියෙන ඔය වගේ මේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුය නිවසට ළඟම තියෙන පාසලේ පයින් යන්න ඕන අපි ගිය කාලේ මට මතක් වෙනවා. ඇත්තටම අපි ගේට්ටුවෙන් එළියට දැම්ම විතරයි දෙමව්පියෝ. අපි ඉතින් ඔහේ යනවා. ඔය කියන ඔක්කොම බලබල. පයින් ආයුතුමය. අසනීප තත්ත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අවුව වැස්ස සීතල හිම යන කුමන කාලගුණක තත්ත්වයක් යටතේ වුවද උදේ තම නිවසේ සිට පාසලටත් හවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුය. මම දිගේ එකක් කියනවා වගේ නේද දැන් චුට්ටයි. ඒ නීතියගේ. මොකද නීතිය? විසින සංසුදනේ වගේ නෙමෙයි. මේ නීති. දරුවන් නිවස ආසන්නේ පාසලට ඇතුළු කළ යුතුය. එය වෙනත් කිසිම හේතුවකින් දුරපාසලකට දරුවා ඇතුල් කළ නොහැක.
සාමූහිකව දරුවන් නිවසේ සිට පයින් ගමන් කිරීමේදී ඉගෙනීමට අමතරව ජීවිතයට බොහෝ දේ එකතු කර ගන්න ආකාරයක් දැකිය හැකිය ඕනෑම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියාව පයින් යාම ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයක් වීම පයින් යන විට යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිල්පාවන් දැකීම එක්කේ කාලවලදී ගස් කොළන් වල පවා සිදුවන වෙනස්කම් වැනි දෑ වල ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබීම යාළුවන් සමග කණ්ඩායම් වශයෙන් ඇවිදගෙන යෑමේදී එකමුතුකම ඇතිවීමට හුරු වීම වැනි බෝධය හුරු වේ අවුරුදු 7 දී පාසලට ඇතුළත් වන දරුවා ඊළඟ අවුරුදු 3ක කාලය තුල පාසලට යන්නේ අවුරුද්දෙන් මාස 6ක් පමණයි අවුරුද්දේ ඊළඟ මාස 6ම ඔහුට නිවාඩු කාලයකින් දිනපතාම පාසලේ ඉගෙනුම් කටයුතු කරන්නේද සීමිත පැය කිහිපයක් පමණයි ඒ සීමිත කාලය තුල පවා අධ්‍යාපනයට ලබා දෙන කාලය හා සමාන කාලයක් සංගීතේ චිත්‍ර හා ක්‍රීඩාවට වෙන් කෙරේ සෑම පාසලකම විවේක කාමර ඇත ඉගෙනීමට කැමැත්තක් ගැන රුචියක් නොදක්වනහා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකි විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ ශ්‍රී ලංකාවේ මෙන් දරුවන්ට ප්‍රගති වාර්තා නැත ඒවා මාපියන්ට ලබා දී ඔවුන්ගේ අත්සන් ලබා ගැනීම ක්‍රමයක්ද ක්‍රියාත්මක නොවේ තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියෙකුට ඒ සඳහා පුජ්‍යලිකව ඉල්ලුම් කර තනියම වේලාවක් තීරණය කරගෙන පාසලට ගොස් පාසල් වේලාවෙන් පසු අදාළ ගුරුවරුන් හමු විය හැක අධ්‍යාපනයේ තරගයක් නොපවතින බැවින් විභාගවලට තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් ඇවුලක් මෙම රටවල ශිෂ්‍යන්ට නැත අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරඟකාරයන් ලෙස දැකීමේ සිරිතක් මේ ශිෂ්‍යයන් අතර නැත ශිෂ්‍යයන්ට gedara වැඩක් දෙනු ලබන්නේද නැත ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට අවශ්‍ය නම් gedara වැඩ කළ හැකිය එයද අනිවාර්ය නොවේ එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600කි ස්වීඩනයේ පුජ්‍යලික පාසල් නැත අධ්‍යාපනයේ මුළුමනින්ම රජය සතුය ශිෂ්‍යයන් සියලු දෙනාටම සමතත්වයක අධ්‍යාපනයක් ලබා දීම රජයේ වගකීමකි එබැවින් ශිෂ්‍යයන්ගෙන් 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති එයින් 94%ක් උසස් අධ්‍යාපනය කරා යති ටියුෂන් අමතර පන්ති නැමති අශික්ෂිත සංස්කෘතිය මෙම රටවල හඳුන්වා දී නැත ටියුෂන් නැහැ විභාග සමත්වීමේ පදනමකින් තොර වූ මෙවැනි අධ්‍යාපනයක් ලබන මේ රටේ ශිෂ්‍යෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වන ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබා ගනිති අධ්‍යාපන ශිෂ්‍යයෙ මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්නේ කෙසේද මෙවැනි අධ්‍යාපන ක්‍රමේ ජයග්‍රහණ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති මෙම විප්ලවයට හේතු සොයන්නට වූ පෙළඹෙමින් සිටිති ඒත් එක්සත් ජාතීන්ගේ සමුළුව විසින් ඒ සඳහා පර්යේෂණ රාශියක් පවත්වා ඊට හේතු සොයාගෙන ඇත රජුට්ටයි ලෝකයේ සින්න දරුවන්ගෙන් ඊටාම සතුටින් කල් ගෙවනා පිළිබඳ වාර්ෂිකව පර්යේෂණයක් පවත්වා එය ලැයිස්තුගත කර ඇත එම ලැයිස්තුවේ කවදත් මුල්තැන ලබා ඇත්තේ පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයයි ඊටාම සතුටින් කල්ගෙවිය හැකි පරිසරයක ජීවත් වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබා ගැනීමට උද්‍යෝගයක් දක්වයි පින්ලන්තයේ ආභාෂයෙන් දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුවත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්තු හා අධ්‍යාපනඥයෝ ඒ රටවල සංචාරය කරති සමහරු එම රටවල සංචාර කර ලබා ගන්නා දැනුම තම රටවලට ගෙන ගොස් ක්‍රියාත්මක වන්නේ දැයි යන්න ගැටලුවයි. රයිට්. දැන් මේක මොකද්ද 20ට?
ගොඩක් භාගත නේද අපිට හිතා ගන්න අමාරුයි නේ දැන් මේ 20 වෙනි සංශෝධනය නිසා අපිට මූණ දෙන්න වෙන සමාජයට මූණ දෙන්න වෙන මිනිසුන්ට මූණ දෙන්න වෙන එක ප්‍රධානම ගැටලුවක් තමයි මේ නිදහස මම නිදහස කියන මාතෘකාවත් එක්කනේ ආවේ නිදහස කියන මේ ඉඩ අපි ඔකට වචනයක් කියනවා අවකාශය නිදහස කියන ඉඩ හැකිලෙනවා හරි දැන් අපිට අපි ගමු නිදහස එකක් මම මේ කියන්නේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ නිදහස දැනටත් අපේ රටේ නැහැ දැනටත් නැහැ මේක අහුවට පස්සේ ඕගොල්ලන්ට හිතෙන් තේරෙන්න ඕන හොඳටම අපේ රටේ දරුවන්ට අධ්‍යාපනයේ නිදහස නැහැ අපි හිතන් ඉන්නවා තියෙනවා කියලා නිදහස නැහැ අපි හිතමු තියෙනවා කියලා එතකොට ඔය විදිහට අපිට තියෙනවා මේ විවිධ නිදහසවල් පිළිබඳ මාතෘකා අපි කල්නොත් ටිකක් කිව්වා රජුරුවන්ගේ කාලේ තිබ්බේ නැහැ දැන් යම් තරමක් තියෙනවා එතකොට මේ නිදහස සම්බන්ධ ඉඩ එහෙම නැත්නම් අර කියන අවකාශය දැන් අපිට අඩු වෙගෙන යනවා අපි අපිට නිදහසක් තියෙන්න ඕන අධ්‍යාපනය ලැබීමේ දැන් ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව ගෙනාවේ අපේ රටේ අධ්‍යාපනය සූරා කෑමට ඉඩ හදලා දෙන්න ජේ.ආර්. ජයවර්ධන අපේ අධ්‍යාපනය ගෙනාවනේ මුදලට පාවිච්චි කරන්න මුදලට එතකොට ටික 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 මේ පාසල් ආවා මුදලට අධ්‍යාපනය ගියා එතකොට අපි කියනවා මේක අධ්‍යාපනය අපේ අයිතිය එහෙම නැත්නම් අපිට තියෙනවා කියලා අපි හිතන් ඉන්න මේ අයිතිය ඒක ටික 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 සාමාන්‍ය ජනයාට ඇකිලෙමින් තිබුණත් මුදල් වියදම් කරමින් හරි දිගට 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 ගෙනල්ලා තියෙනවා අද ඒක ඇවිල්ලා තියෙන තැනක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා අර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අරගල කරා යම් කාලයක් අධ්‍යාපනයට 106ක් 100ටයි මදි 100ටයක් වත් වෙන් කරන්න කියලා සයිටම් අරගලේ කියලා එකක් පහුගිය කාලේ තිබ්බා හරි එතකොට අධ්‍යාපනයේ නිදහස එතකොට ජේ.ආර්. ජයවර්ධන ඒ වැඩේ කරන්න තමන්ට ශක්තිමත් බලයක් ඕන කියලා හිතුවා. ඔය එකක් නෙමෙයි තව ගොඩක් තියෙනවා ඈ. ඒ කියන්නේ 77ට කලින් අපි කිව්වා මේ සංවෘත ආර්ථිකයක් කියලා මේ රටේ තිබුණා කියලා. විදේශ රටවල් එක්ක සම්බන්ධයක් නැහැ. සංවෘතයි වහලා තියෙනවා. එතකොට ජේ.ආර්. ජයවර්ධනට 6න් 5ක බලයක් හම්බුණානේ 6න් 5ක බලයක් හම්බුණා හරි 6න් 5ක බලයක් ආවේ මොකද ඊට කලින් පාලනය දරුණු ලෙස ජනතාවට පිළිගන්න බැරි කබ්බට පත් වුණා හාල් පොළු මිරිස් පොළු නේ අපි දන්න ඔක්කොම 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 බිඳ වැටුණා ඒක විශේෂයෙන් ආර්ථික පීඩනයක් ඇති වුණා ඒක දැවැන්ත එකක් එහෙම දවන්ත දෙයක් උනාට පස්සේ ජනතාව වෙනත් අන්තයකට යනවා. ඒ ජනතාවගේ හැටි. ඒගොල්ලෝ යනවා වෙනත් අන්තයකට. තමන් ඉන්න පාලනය තුල දවන්ත කඩාවැටීමක් උනාට පස්සේ මොනා මොනා හරි ඉඳා ඒගොල්ලෝ ඡන්දේ මාරු කරනවා අනිත් පැත්තට අසීමිත බලයක් දීලා. දැන් මේ දනුත් තුනේ එක. දැන් මේ ලතිනෙත් එක. එදා ජයාට ලැබිච්ච 6න් 5ට වඩා බලවත් අද ගෝඨාභයට ලැබිලා තියෙන 3න් 2ගේ බලය. ඇයි? අරක ලැබුණේ කේවල ක්‍රමය කියන ඡන්ද ක්‍රමයට. දැන් හම්බලා තියෙන සමානුපාතික කියන ඡන්ද ක්‍රමයට. සමානුපාතික ඡන්ද ක්‍රමයේ 3න් 2ක් කියන්නේ කේවල ක්‍රමයේ 6න් 5කට වඩා බලවත්. ශක්තිමත්. ඒක ලේසි නෑ. අමාරුයි. ඒක ආවේයි ඊට කලින් තිබුණු පාලනය අර 74 කලින් තිබ්බ පාලනය වගේ එකක් වෙනත් ආකාරයකින්
अपे पक्ष देशपालन साहकिया पक्ष खंडायाल दिदा दहाटे पे रट अराजिक वेला मत संबंध रट अराजिक वेला पालने अतन हालपल मिरीपोल अरपल मेपोल अंदे इतना पालने एक आर्थिक वश्य पालने हबे मैं पहुगी अति मुनु यहा पालन नमिंति मुनु विगडम गत्तम एक पालने अग्ने अग्रामात्यवर आगे पालने अग्ने जनाधिपतिवर आगे पालने अग्ने रटे आरक्षा उपली बंद प्रश्न रट आयाले अनो आयोजक यो गेन्नादु बेरियुना हेम पत्त की मरट कड़ागन वेटन देश पालन अराजिकाम कटे निर्माण अतन गो आर्थिक अराजिक मकतीना एक बरपतल सुंद कंडने अंदने अरकने मेकने मेक विन पत्त पालने अग्न रटे अराजिकना अराजिकना पास अपे पक्ष देशपालन विग्रह कला अपे सामाजिक धनवत् कला ఒకల దన్నపి డిస్ట్రిక్ట్ మట్టమే పక్ష కండాయ మేక తుకల్ల కథా కరనో అరాజిక ఉనాడ పసే రటక్ ఏక కెలవర వెన్న పులువం క్రమ దెకక్ తీనో ఏకక్ తమై ప్రబల వామాంశిక వ్యాపార క్రియాత్మక కరనవన ధనాత్మక ఇదిరి పేవరక్ విదియట ఏ వామాంశిక వ్యాపారయట బలే గన్న ఎన్న పులువం అరాజికత్వకిం పసే బలే గన్న పులువం ప్రబల జనతావత్తిక బద్దవేచ్చ ప్రబల వామాంశిక వ్యాపారే తీనన తిబును పాలనే అరాజకత్వే విసిన్ ఏ వామాంశిక వ్యాపారే బలేటెను ఏమ నత్తం హిట్లర్ పన్నే హిట్లర్ పన్నే అనితంతేడి గియ హరి పీడాకారి అర అపి కేన దక్షిణాంశిక అధికారివాది పాలనయకిం ఏక కెలవర వెన్న लंकावे शक्तिमत् प्रबल वामांशिक व्यापार ये मोहते अपितु नोतिपुनु निशा ये देखे अणिपत्र गया अणिपत्र गया अरे सरल मैं समीक्षण दिया नोड़ने इलाका बल बल अरे देशपालन विग्रह हरणी रटक बरपतल अराजकत्व एक आठ पास एक खिलवर पुलवां क्रम देखाते नो एक वामांशिक व्यापार बलेटे मे कि अंत दक्षिणांशिक अधिकारीवादी प्रतिगामी कत्किल सामर्थ शक्ति मत रजे किण मेकट उत्तर किव्वा मे व्यवस्था स्वाधीन कमीशन अर्रमें मुकुत रे थी मिनी व्यवस्था के लुक बल कोण एम तू मे अराजिक पालने के रे गिनी अंड बै इतनी देवने कोना मैं मैजिक क्या आज्ञा मुकुत इतनी देवने को नाट पास मुका अर की है ना अधिकारी तो है ना वहाँ इतनी मैं अभी लीन होने विसी मैंने संशोधन आ रहा एक मुकट अद इलांक प्रश्न जे आर तो नुना अध्यापन सौख्य अपे राजायतन अपे इदांग अपे वातुर अपे सियल सियल विदेश रटवल अपे कीन प्राग्दन अट की लकीन अरे मम्मी का तवट पस प्राग्दन विवृत कर प्राग्दन मुना हूरगन खंड अपे रट कोल खंड अवश्यकरण उपकरण दंगिधन मेम अभी निकांगी कन करता इसको ले गया दमी कन करने विद्या के कल की नो मिले कन करता इतो इकन करना अभी इट पास टिकट आगे वो इकन करना मुदल आगे वो इतो अध्यापन की मिल दी गण विकुन दे अब पत्ते इतो सियाल सियाल प्रार्थने अहुना के लिए ఏకట గట గెవ్వా కేలా కియాన్నే ఏకే అరమున హూరా కనేక హరి ఏక
ඒක කරගන්න නම් සියල්ල විකුණන සියල්ල මිලදී ගන්න දේවල් බවට පත් කරන්න ඕනේ සියල්ල විකුණන සියල්ල මිලදී ගන්න දේවල් බවට සියල්ල සෞඛ්‍ය අධ්‍යාපනය ඉඩම් වතුර වායු ගෝලය හුස්ම ගැනීම පිට කිරීම ඔක්කොම ඒ නිසා තමයි ගියාර්ග කාලේ කිව්වේ බල්ලු මරලා සල්ලි හොයන්න ඕන ඒ නිකන් ආවේ නැහැ බල්ලු මරලා සල්ලි හොයන්න ඕන දැන් මොකද කරන්නේ දැන් එනකොට ඒක තව වෙනස් වෙනවා අම්මා විකුණලා හරි සල්ලි හොයන්න ඕන අම්මා විකුණන කෙනෙක් ගොඩක් සංකීර්ණයි දැන් අම්මා පිටරට යවනවා කියන්නේ මොකද අම්මා පිටරට යවනවා කියන්නේ අම්මා විකුණලා හරි සල්ලි හොයන අය මොකද සියල්ල මොනවාද මිලදී ගැනීම සහ විකිණීම එතකොට ඒ වැඩේ කරන්න යනකොට මිනිසුන්ට අමාරුයි මිනිසුන් පීඩාකාරී අධ්‍යාපන දවල පත්‍රිකාව කියලා එකක් එනවා 81 ඇයි අධ්‍යාපනයේ සියල්ල විකුණන මිලදී ගන්න සෞඛ්‍ය විකුණන මිලදී ගන්න එතකොට මේක මේක ලෝකයේ තියෙන ක්‍රමයක් එක ඒ ක්‍රමයට අපේ රට ගැට ගහලා අර 70 70 තිබ්බ යුගය වෙනස් කරලා ගැට ගහලා ඒක සමාජ ක්‍රියාත්මක වෙන තැනට ගේන්න ඕන හේතු කීපයක් නිසා මේවා බැරි වුණා जनता उद्योषण अब मर्द नहीं करा एक उतरे युद्ध और सहोदर है असुअट असुना में आरगल तब विविध विविध कारण हिंदा मेघ संपूर्ण करना बेरे होना हसु जूली वर्ग ने गले का फोटी करा ये तो बड़े जेआर करे मग ये वेडे करा ना असीमित बलया एकाधिकारी बलया हरि जनता निदास अहिमीकरण बलया अरे अत्पत्ण मेक पार्लमेंट बे पार्लमेंट लंका पार्लमेंट गुंपाटे पार्लमेंट बे इला सीमेम गाकुदा मंत्री आगे दंकेनो तोपी नो मटोन पार्लमेंट विसुरोण देख बे तोपी नो पार्लमेंट विसुरोण इट दी पल कर चंदे ඒ හයම් පහේ බලය තවත් අවුරුදු පහකට දික් කරගත්තා. අවුරුදු පහකට දික් කරගත්තා. ආලැතිනි ජනමත විචාරණයක් තියලා. ඒ ඔක්කොම කරේ මොකටද? ලියාට පිසුවින්ද නෙමෙයි. මිනිහා එයා පිළිගත් ආර්ථික ක්‍රමය සියල්ල විකුණන සියල්ල මිලදී ගන්න. මේ රට ඇතුළේ විතරක් නෙමෙයි. ලෝකෙට විකුණන මිලදී ගන්න. उद्योषण मर्दने संशोधन दहनावशोधन अरे बल टिकट अड़ूना බලය ටික ටික අඩු වුණා විවස්ථාවෙන් එකතු කරගත්ත බලය ටික ටික දිය වුණා අඩු වුණා අපි දිය කරා ඇයි අපි කැමති නැහැ සියල්ල විකුණන සියල්ල මිලදී ගන්න දේවල් බවට පත් කරන්න අපි කැමති නැහැ අධ්‍යාපනය සෞඛ්‍ය ඉඩම් අපේ ගහකොළ සතාසිව්වාව වනාන්තර ටික පාරවල් දැන් අපි හයිවේ එක ආවේ पीटमेन रूपये पानी अद्ता को मित्री अरे क्या सियाल मुकुत अभी क्या मित्र है अभी क्या मित्र है अभी तुम अपे पांच साल लौटाई थी डी रटे एवा अरबे कर बेरेऊना सियाल विकुन सियाल मिले दी गए कर बेरेऊना රටේ තියෙන යම් යම් නීති අනුව ඒක කරගන්න බෑ
දැන් අපි තියන ලොකු ණය. ඒකට ඩොලර් ඕන. චීන හරි ඇමරිකන් කාර්ය හරි ඉන්දියාව හරි අපිට කියනවා අර පන්සල් වලට වෙලා තියෙන ඉඩම් ටික අපිට දීපල්ලා. එතකොට අපි උඹලට ඩොලර් දෙනවා උඹලා ඉඩම් දීපල්ලා. ඒ කියන්නේ සියල්ල විකුණන දේවල් සහ මිලදී දේවල් බවට පත් කරගන්න බැරි වෙලා තව ඉතිරි වෙච්ච ටිකක් තියෙනවා. ඒක ප්‍රධාන එකක් ඉඩම්. අර MCC ගිවිසුම කියලා එකක් තියෙනවා ඉඩම්. ඉතින් ඉඩම් විකුණන්න බෑ. සමහර ඒවා ඔප්පු නැහැ. දැන් කොටගේ වැඩන්නේ ඕන කෙනෙක් එහෙට මෙහෙට විකුණ ගන්න. සමහර අරම කරන්න මේ ඕනතරම් ඉඩම් අල්ල ගන්න. මිනිස්සු හිතන කොට නියමයි. නියමයි නිලධාරීන්ට කියනවා නීතිවාදයන්ට මමයි කියන්නේ දෙනවා ඒවා කරනවා ඉතින් අපි හිතනවා නියමයි කියලා ඊළඟ වතාවේ ගෝඨක ටීම් එක එනවා ගෝඨක ටීම් එක ඇවිල්ලා කියනවා යනවා ඒක උඩ නීතියක් නැහැ පළවෙනි වටේ අපිට හොඳයි කියලා හිතුවම නීතියක් නැති එක හොඳයි කියලා හිතනවනේ සමහර ඒවාට ඊට පස්සේ දෙවෙනි වටේදී එනවා අපේ ඉදම ගන්න වෙන විදියකට නීතියක් නැහැ තමුසෙලා යනවා මට ඕන වට මම මේක කරනවා දැන් අපි තුමු මිනිසු මරන්න පුළුවන් ආයුධ තියන් ඉන්නයි මරන්න පුළුවන් කියන්නේ අපි තුමු මේකක් තියනවා කියලා ඉතින් ආයුධ තියන් ඉන්නයි මරනවා ඊට පස්සේ මොකද කරන්නේ තමන්ට ඕනයි මරලා එතෙන්ට ආයුධ දානවා හරි එතකොට මේ අපි ජනතාවට මේක කිය අපේ හැම දෙයම අහිමි වෙනවා සියල්ල අහිමි වෙනවා කියන්නේ මිලදී ගන්නවා විකුණනවා සියල්ල දැන් ඔයගොල්ලෝ දන්නවද මෙතන දිනන මේ මාතර බස් ස්ටෑන්ඩ් එක යහපැත්තේ මොකද්ද මූගයිනේ මොකද්ද ඒ කැලර කියන්නේ දූපතද ඔය කට්ටිය වාඩි වෙලා ඉන්නේ අර කොළඹ ගෝල් පේස් එක වගේ මොකක් කරේ ඔය තියනවනේ මට ඒක නම් දන්නේ නැහැ මම ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ කිල්ල ඔය වාඩි වෙලා ඉන්නේ කිල්ල කොල්ල මෙතන ඉන්න කොල්ලෝ එහෙමනේ මේ 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 ඉන්නේ ඉස්සර මේ පොඩක් නේ එහෙම ඉන්නේ දැන් ඔය ඕවට කියන්නේ මහජන අවකාශ කියලා හරි මහජන අවකාශ ගෝල් පේස් එක කොටුවේ දුම්රිය පොළ ඉස්සරහා ඔය ඔය තැන ඔයගේ තැන් දින රටේ නුවර මේ වැව වටේ ඔකට කියන්නේ මහජන අවකාශ කියලා හරිද දැන් හිතන්න ඔයගොල්ලෝ වාහනයක් ගිහලා නවත්තනවා එතන පුට් සයිකලෙකින් නැත්නම් කාර් එකක් මොකක් හරි හරි එතකොට ඔයගොල්ලන්ගෙන් ටිකට් එකක් කඩා ගන්නවා ඊට පස්සේ අතුරට ගියා කියන්නවා ගියා ගියාට පස්සේ අපි තුමු රූපවාහිනී නාලිකාවක කියනවා අරක නියමයි මේක නියමයි ඒවා කෑවොත් මෙහෙමයි වගේ වැඩකුත් යනවා කොමර්ෂල් ඒ ප්‍රාග්ධනේ එක විදියක් ප්‍රාග්ධනේ එන එක විදියක් හරි අන්න එතකොට අර අපි කියන මහජන අවකාශයට ගේන සූරා කැමේ මෙවලම් හරි ඒ කියන්නේ මොකද්ද ප්‍රාග්ධනේ කඩාපනිනවා ඊළඟට එතෙන්ට හයි කරලා දින CCTV අපි තුමු කලින් තිබ්බේ නැහැ CCTV එනවා මේ මහජන අවකාශ අපි ගිහිල්ලා පොතක් බලන්න කෙනෙක් ගිහිල්ලා සිගරට් එකක් බොන්න හරි මොනාරගෙන කෙල්ලෙක් කොල්ලෙක් වාඩි වෙලා පොඩක් කතා කර කර ඉන්න නේ දැන් අපිත් පුරුද්දක් තියෙනවා කුරුල්ලෙක් කිරිල්ලෙක් ලං වෙලා හිටියොත් අනේ අර බලන්න පුතේ කොච්චර ලස්සනද කියලා අහනවා කෙල්ලෙක් කොල්ලෙක් පොඩක් ලං වෙලා හිටියොත් ඒ අර බලහල්ලා කියනවා නේ හරි කොහොම හරි දැන් මෙතෙන්ට එනවා පොලිසිය පොඩක් ඈත් වෙන්න කියලා කියනවා. එයා මොකද්ද? එයාලි රාජ්‍ය.
අරාවි මොකද්ද කලින් ආවේ අපි කිව්වේ ප්‍රාග්ධනය දැන් අපි නිදහස් වෙන්න අරගල කරන්නේ කාගෙන්ද ඔය දෙකෙන්නේ අපි නිදහස් වෙන්න අරගල කරන්නේ මොකෙන්ද ප්‍රාග්ධනය නොයි රාජ්‍යය නොයි ප්‍රාග්ධනයනු රාජ්‍යයනු ලෝකෙම නිදහස් වුණා මොකද්ද වෙන්නේ Communist. Communist to other again. Now, happy communist to other again. Communist to other again. Our son, a killer of Haiti. Rajan, we pranked the new name. Nidas. Then Tamatino may appear to Tantangula. We with the video to Hada again. Happy Munahari, gold pay seger. Go to a Dumbria for longer. Matra metana Tavakatina Matrina on the Velikam Patra or Maga Verala Mukadegri again? Olena Nura Ravate Hari then JR the projector Hatta at a Patang Gatata Tama underberry Tantino Mamma Saraleka Kiani Apeji to Balapa and the Gomendilla Metana Mudahini Apidu Tama Tikata Kadane Tama CCTV ne Apidu Tama Raja Kadapan in there. Apin no. In Sunanidas owner. Then up Yadapani and Nidase on again. What again? Pragdane? Pragdane Kadapani and Nidasan owner. It's a man Nidas again. It's a Nidas up Gandhi and Kagan. Rajin. And it's but the Pragdane. The Ape Idama Tama Venada Banda Kalane Karana Berevadina, Vivi the Head Mother Pansel Identica Tama Venada Banda Karanabe Api Vananta and Amkar Ladino Tama Venada Banda Karanabe Venada Banda Karanabe Enanga Vikuna Miladi Ganeva Karanabe Itota They are projected at a Vedasaran at a Yanda Berivaka Tenti in Otam. Then Karoli Dangilano, Are Peter Gatti, Apinayoglu Kinova, Corona Vasangate Artica Katavinova, China Americanu, May Kalape, Balaragalatino, I could appear at Ahuela Dinova, Are Api Piti Mateka. Ini sahaja naik ubulah tu lu meh hati la dina tatkah golan tu mereka tu ringan na ida khadala dina ringan ni mukul surah kan nai kolla kan ni mana tu sampat surah kan ni samay hari samay surah kan nai sampat kolla kan nai khada awal dina balak ni inno At the beginning of the day, Satan party a conino. Mukada Vides Akraman and Ratabera Gamu Drohin Palavari. Wahamono, Vedidosakiane. Hari Vides Akraman and Ratabera Ganimu Drohin Palavari. Drohin Bad Patil and Batman Palagio. Even out of the man is sold. Janatavaki Drohin Bad Patil. Janatawa ke mitrain bawa dapat tenang, rapi kiu aje, abby apa nak kerja khadan doan. Tapi perangkat ni nidas. Itu kota, rapi saralau dah hari kiuwe, arah mahajan awakah sih itu, sambandu ni hari, raja. Ida mana tu awak ke sambandu ni no? Natawa ikat kerja, tapi memang kita akar sih itu minisu inno, nakre. Percaya siapa pun nak guna apa pun, ni. Kalau mana kerja mereka, selek itu mati mati. Akar siapa tu minisu inno? Ini minisu apa pun percaya siapa pun nak guna, tatu de. Negara mana? Akar apa pun nak guna kim? Akar anu nawe? Nidas, Raja. Harap golanti kena end. Media ni, apa naik dia na media dengan nang, apa dia dollar macam cerita dengan, belakang betul betul kerana ni lah.
ඕනම් කැම්ප් එකක් ගහගෙන ඉන්නලා ලංකාවේ නීතියට අයත් නැති වෙන්න ඇමරිකානු කඳවුරක් ගහගෙන ඉන්නලා අපිට කමක් නැහැ ඩොලර් මෙච්චරක් දී බලලා හරි අක්කර 100ක පැතිරලා ඉන්න මිනිස්සු නේ අක්කර එක නැගගෙන උඩ නැගගල අක්කර 99 පෙන්නන මේ තින් දැන් අක්කර 100ක පැතිරලා ඉන්න මිනිස්සු එක අක්කරයක උඩට උඩට නැගගන්න යනකොට මොකක් වෙයිද මිනිසුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද මිනිසුන්ට අධිකරණයට යන්න ඕනේ අධිකරණයට යන්න බෑ ඒක මගනේ උඹලගේ ඉන්නේ මොන මගුලක් කරන්නද පොලිසියට පැමිණලා දාන්න යන පොලිසියත් මගනේ මගේ වුණාට කරන්නේ मंत्री के ऊट के लिए बेडमे उंट पंपर पार्लमेंट कथा करें मुना इतना इधानी तीन तब अरव मेव कले कोला मुना එතකොට මේ ණය උගලයි අපි මුණ දීලා තියෙන කොරෝනා ආර්ථික අර්බුදයේ ලෝකෙත් එක්ක හරි අපේ රට මේ තව බලවතුන්ගේ අපේ පිහිටීම අනුව මේ ඒගොල්ලන්ගේ උමනාවලට කොටු වෙලා තියෙන ඒවයි හරි ඔය ඔක්කොම එක්ක අරහෙ අධිරාජ්‍යවාදී බලවේග රටවල් මෙතෙන්ට එන්න බලාගෙන ඉන්නවා මෙතන උන්ට ගැති එකක් හදා ගන්නවා ඌට කියනවා උඹ නීතියත් හදාගන්න දැන් මේ විස කාගේද කාටද කියලා අදාසක් අදා ගන්න පුළුවන්. ඒතර මිනිසුන් එන ප්‍රතිචාරය. ගියාටත් උනුනේ ඒකම තමයි. මිනිසුන් එන ප්‍රතිචාරය. තමන්ට රිසිසේ මේක ඉස්සරහට ගෙනියන්න ඕන. හරි. ගෙනියනකොට මිනිසු පීඩාවටපත් වෙනවා. ඒ කියන්නේ මෙතන මේ වගේ ප්‍රතිසංස්කරණ වලට සාමාන්‍යයෙන් ඔය टीका सुलूपिरीसकट लियन पत्र वल मे वे मतृका मे उड टीकट के लिए मे उपल सहोदर अच्छी मे कपे कला मे वट के मे नैतिक सह आयतनिक प्रति संस्करण संशोधनवादी के अने तोकम संशोधनवादी के लिए जाति अकोकेगोलो अरगल कर आयतनिक सह नैतिक नीतिमय प्रति संस्करण दाहत के अने तेम का अभी के ना वट ඔය ලෝකේ අහපාලනේ නමින් එන්නේ තේවා නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ අපිත් ඒවට අද තරම් කතා කරලා දිනවා මේ අපි කියන්නේ මේ කැලී ටික ගත්තේ නැත්නම් ඒ අපි කතා කරන එකයි තව කට්ටියක් ඉන්නවා මේගොල්ලන්ට විරුද්ධ ධනපති පන්තිය කොටසක් මේ දැන් ඉන්න කට්ටියට විරුද්ධ ඒගොල්ලෝ කතා කරන අතර වෙනස හොයා ගන්න බැරුව යනවා අපි හිතමුකෝ සජිත් ප්‍රේමදාසලා කතා කරන 20යි 20 ප්‍රශ්නේයි අපි කතා කරන විශ්ව ප්‍රශ්නේ දෙක සමාන වෙනවා මේක ජනතාවගේ තනින් ගත්තේ නැත්තම් දෙක සමාන වෙනවා සමානලට සමාරු කියන්නේ අර අරු කියන එකයි අපේ කා කියන එකයි අකු දෙක මේකයි වගේ විශ්ව ගැන එහෙම කියන අවස්ථාව තියෙනවා හරි ඒ කියන්නේ මේකේ තියෙන ආර්ථික උමනාව කොල්ලා කෑම සූරා කෑම පිළිබඳ ප්‍රශ්නේ අරගෙපු නිදාස ඒ ඒ ප්‍රශ්නෙන් ගත්තම තමයි මේක අපේ වෙන්නේ නැත්තම් වෙන්නේ උන්ගේ ප්‍රශ්නයක් ප්‍රජාතන්ත්‍රවාදේ මේක ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස්සාගේ නිදහස පිළිබඳ අයිතීන් පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ රැකියාවක් කිරීමේ නිදහස කොහොද දැන් අර කිව්වේ පැහැදිලි කරේ ඒකට මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා මෙතන ප්‍රධාන කාරණේ තමයි මේ විසිවෙනි සංශෝධනයේ යට තියෙන්නේ කොල්ලා කෑමයි සූරා කෑමයි සූරා කන්නේ මිනිසුන්ගේ සමය කොල්ලා කන්නේ මිනිස්සු අපේ සම්පත් ඒක කරන්න නම් ශක්තිමත් බලයක් පාලකයට ඕන ඒ බලය තමයි මේක දු කරන්නේ මේකෙන් පස්සේ බඩු වෙනවා දිගට ඔය MCCC ගියුසුමේ තව චීනයි අතනින් ඉල්ලයි මෙතනින් ඉල්ලයි නායකවන්න නම් මේක දීපන් කියයි
අරක දීපං කියයි දැන් එහෙම සලස්මක් තියෙනවා ඉතින් ඒකට ජනතාව විරුද්ධ වෙනවා මේ ජනතාව කියන්නේ අන්තිම රට ගෝඨාගේ නෙමෙයිනේ එතකොට තමයි අර මර්ධනය කියලා ප්‍රජාතන්ත්‍රවාදී කියලා දැන් අපි තව එකක් අමු දැන් මේ දැන් අපි පුජ්‍යල නිදහස ගැන චුට්ටක් කතා කරා අපි හැමෝටම තියෙන පුජ්‍යල නිදහසක් දැන් බොහෝ වෙලාවට අපේ රටේ පුජ්‍යල නිදහස ගැන ලොකුට කතා කරන්නේ නැහැ ටිකක් අඩුයි මූලිකයිතු වාසිකම් කියන්නේ පුජ්‍යල නිදහස පුජ්‍යලයකට රජයෙන් ප්‍රශ්නයක් වෙනවා පුජ්‍යලයේ අධිකරණයට යනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලිකයිතු වාසිකම් අපි කියන්නේ මූලිකයිතු වාසිකම් නඩු කියන්නේ පොලිසියෙන් ප්‍රශ්නයක් වෙනවා නිලධාරියෙක්ගෙන් ප්‍රශ්නයක් වෙනවා ඒ රජයෙන් අවසානයේදී ගත්තම රජයෙන් ප්‍රශ්නයක් වෙනවා අසාධාරණයක් වෙනවා පුජ්‍යලයිතියට පුජ්‍යල නිදහසට ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා ඉතින් මේක යම් පුජ්‍යල නිදහස පිළිබඳ අපේ සමාජයේ රජාගෙන මේ දක්වා වෙනකොට දිනාගත් දෙයක් තියෙනවා දැන් අපි අරගල කරන්න මොකටද ඒක තව ඉස්සරහට ගෙනියන්න තව ඉස්සරහට ගෙනියන්න අරගල අරගල කරන්න ඒක නැති කරන්න ඒගොල්ලන්ගේ ඕන කමට දැන් අපේ අරගල එක පැත්තක ඒගොල්ලන්ගේ අරගල තමයි මේක උන්ගේ පැත්තෙන් හරි උන්ට ඉඩ දෙන ජනතාවයි වැරදි ඒගොල්ලන් පැත්තෙන් හරි ඒගොල්ලන්ගේ ඩියුටි එනේ මේක වැඩි දැන් චින්තන සෞදරු මේක අහලා තියෙනවද දන්නේ චින්තන අපරාධ කියලා જાතියක් තියෙනවා දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා චින්තන අපරාධ ඔබ කල්පනා කරනවා 20 වෙනි සංශෝධනය ගේන හරි මේ ආණ්ඩුව එහෙම නැත්නම් 20 ගෝඨාගේ කියමුකෝ එහෙම නැත්නම් අපි ඊට එහා පැත්තේ ඉන්න කට්ටිය කියමුකෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කියමුකෝ ඒ උඹනාවට එහෙම නෙමෙයි මේක අපි ගෝඨාගම හරි 20 ගේන ගෝඨා පරාජය කළ යුතුයි දැන් මෙතන ඉන්න කවුරු හරි එහෙම හිතන කෙනෙක් කෙන පොඩක් උස විස්සගෙන ගෝඨා ගෙදර යවිය යුතුයි අපි ආමඳුරේ මෙතනයි කවුරු හරි එමෙ නැද්ද කවුරු හා මම මේ ලයිට් එකේ ඉඳ බලන්නේ ආ විස්සගෙන ගෝඨා ගෙදර යවිය යුතුයි දැන් ඔයා ඒක SMS එකක් දාන මෙයාට ඔයා ඒක SMS එකක් දාන මෙයාට එමෙ නැත්නම් ඔයා තව කාටද කියනවා हूमारू कर චින්තන අපරාධ දැන් ලංකාවට එනවා චින්තන අපරාධ මේ ආණ්ඩුව පෙරලන්න ඕන මිනිසුන්ට අයිතියක් තියෙනවා නේ ආණ්ඩුව පෙරලන්න අර කියන අර මං කලින් කිව්ව මහජන අවකාශ කියන එකේ අපි තුන් මෙතන අර අපි තුන් කෝල් බේස් මොකද්ද මෙතන මාත දෙන්න කියනන් කතා වෙනවා ගෝඨාව යවන්න ඕන මේක විශ්ස ගේනවා මේක හරියන්නේ නැහැ රජෙක් වගේ කින්න යන්නේ මේක පරද්දන්න ඕන දෙන්න කතා වෙනවා මොකද්ද කරේ චින්තන අපරාධයක් කොහොමද දැනගත්තේ තව එකෙක් ළඟ හිටියා ඌ බුද්ධිංශේ ඌ බුද්ධිංශේ අපි ඔක්කොටම ඉහලින් කෙනෙක් බලා ඉන්නවා කවුද අයියා කෙනෙක් අපි කියනවා අහගෙන ඉන්නේ අපේ හැසිරීම බලාගෙන ඉන්නේ ඇයි ඒ මිනිසු චින්තන අපරාධ කරනවා ඒකට නීති ගේනවා නීති ගේනවා ඔබට බෑ SMS එකක් දාන්න අධිරාජ්‍යවාදී රට ආක්‍රමණය කරයි ද්‍රෝහීන් පන්නමු වරහන් ඇතුළේ ද්‍රෝහියා ගෝඨා පුළුවන් SMS එකක් දාන්න චින්තන අපරාධය හිතන්න තියෙන අයිතියක් නැති වෙනවා හිතන්න තියෙන අයිතියක් නැති වෙනවා හරි හරි මං කියන්නේ ඊළඟ එක සමාජ නිදහස කියන එකක් අපි දන්න ඕනේ සමාජ නිදහස
මොකද සමාජ නිදහස කියන්නේ අපි අපි පොල්රාජ් චෞදරිගම් ඒගොල්ලෝ හිතනවා මේ කාන්තාවන්ට කාන්තාවන්ට අනිත් අයට නැති විශේෂ පීඩනයක් අපේ සමාජයේ තියෙනවා කියලා හිතනවා හරි තියෙනවා පොදුවේ තියෙන පීඩණයට අමතර කාන්තාවන් නිසාම විශේෂ පීඩනයක් තියෙනවද ගෙදර නැද්ද නෑ කියන්න බපිරිමි ගෙදර නැද්ද පාට බැස්සම නැද්ද බස් එක නැගම නැද්ද දේශපාලනේ නැද්ද දේශපාලනේදී නැද්ද ආර්ථිකයේදී නැද්ද හැමතැනකදීම තියෙනවා හරි දැන් අපේ රටේ ඉස්සින් හිතන්න පටන් ගන්නවා අපි කාන්තාවක්ම නිසා මවලා තියෙන පීඩණයට රැයිව අපි සටන් කරන්න ඕන අපි දුම් පෙළගැහෙන්න ඕන සංවිධානය වෙන්න ඕන නිදාස උදෙසා කාන්තාව එකතු වෙලා කියලා දෙනවා මොකටද අපි ස්ත්‍රියක් වීම නිසාම විශේෂ මර්ධනයකට ලක් වෙනවා ගේ ඇතුළේදී සමාජයේදී පීඩාවට ලක් වෙනවා පොදු අරගලයට සම්බන්ධ වෙනවා වගේම අරකටත් අපි එරෙහි වෙන්න ඕන. කියන්නේ සමාජ නිදහසක් ඒක. දැන් මේ වගේ සංශෝධන කරනවා මොකද වෙන්නේ? ඒවට දින ඉඳ හැකිලෙනවා. සමාජ නිදහස හැකිලෙනවා. අපි හිතනවා අලුත් දේශපාලන පක්ෂයක් හදනවා. මේ පාලනයට එරෙහිව අපි තුමු ජාතික ජන බලවේගී ඒ සමාජ නිදහස සමාජයකට තියෙන මේ මයිතිය දේශපාලන පක්ෂ පිටුවන් 78 ජේ.ආර්. ජයවර්ධන මොකද කරේ මේ ව්‍යවස්ථාවෙන් ආපු ජේ.ආර්. ජයවර්ධන 83 පක්ෂ තුනක් තහනම් කරා සමාජ නිදහස නැතුව යන්නේ මොකද්ද තහනම් කරපු පක්ෂ තුන जनता मुक्ति पेर मुना नव सम समाज पक्षे कम्युनिस्ट पक्षे अभी तनियम तानंकर तनी वगैने इन सब बोरवट तव दानंकर तानंकल ये तानम इवत्कर अभी तानंकल त्याग अयर जयर जयवर्धन के सूरा कैंपे प्रोजेक्ट अपे जीवित सौख्य अध्यापने हमेक गमनागमने सियाल विकुणन मिलदी गण्य ඒ විකුණන මිලදී ගන්න එක ඇතුලේ තමයි ලාභේ නමින් යන්නේ එකතු කරන්නේ ඒ ක්‍රියාවලිය ඇතුලේ විකුණන මිලදී ගන්න එක ඇතුලේ තමයි සූරාකෑම සිද්ධ කරන්නේ අපි වැඩ පොලකට ගිහිල්ලා ශ්‍රමය විකුණනවා ඒගොල්ලෝ අපිට වැටුප දෙනවා වැටුප දෙනකොට වැඩි පංගුව තියාගෙන අපිට චුට්ටයි දීලා තියෙන්නේ ඒ විකුණන එක ඇතුලේ එතකොට අපි ඒකට රේව අරගෙන රයිට් පක්ෂ සමාජ නිදහස කාටරි හිතනවා චිත්‍රපටයක් හදන්න ඕන කලාකාරයෙක් හිතනවා අපි තුමු කවුද ප්‍රසන්න කවුද ප්‍රසන්න කවුද පුරාන්ද කළුවර කරේ ප්‍රසන්න විතානගේ චිත්‍රපටයක් කරනවා මේකට අයිතියක් තියෙන අපේ සමාජ අයිතියින් හරි යුද්ධ කාලේ නේ මිනි පෙට්ටියක් ඉදෙට එනවා නේ ඔක්කොම කරලා ඉවරලා භූම දානය කරා අරලා බලද්දි කෙහෙල් කොටයක් නෑ ඒව මේ උනේ නැද්ද උනා චිත්‍රපටිය තහනම් කරනවා එතකොට අන්න අධිකරණයට යනවා අධිකරණෙන් දිනනවා ඇමතිට දඩ ගහනවා සරත් තමුගමට හරි එහෙම අධිකරණයක් තිබ්බොත් පුළුවන් නම් ගෝඨ මොකද කරන්නේ අධිකරණයේ අයිතිය ගන්නවා තමන්ගේ අතට ඒක ගෝඨගේ මනෝලෝකයේ හිතන සීමා දිනනවා එයා හිතන ඒ හිතන සීමාවට තමයි ජනතාවත් ඉන්න ඕන ඌ තනකොළ කනවා නම් ජනතාවත් තනකොළ ගන්න ඕන එහෙම ජනාධිපතිලා වනේ ඌ බොන් නැති වුණාම රටම බොන් නැති වෙයි ඉන්න ඕන කියලා ඌ හිතනවා ඌ හරම්මස් කන්නේ නැති වුණාම රටම හරම්මස් කන්න ඕනේ නැහැ කියලා ඌ හිතනවා उपातोला करना है ना रटम पातोला करना है कि नहीं तो ना एक नीति अब बाउट बात कर रहा हूँ
කියන්නේ තමන්ගේ මනෝලෝකය අනිකාගේ මනෝලෝකය සීමා කරනවා. මේ කිනකා වෙනස් නේ. මට ඕන විදිහට ඕගොල්ලන්ට ඉන්න බෑනේ. හරි. ද පුජ්‍යලි දාසයව අරක මොකද්ද සිනමා පටයක් හදනවා. සමාජ නිදහස. නන්දමාලි පවණ කරා සමාජ නිදහස. ඉන්දියාව ඉන්දියාවට පනලා ගියා සුනිල් ආරත්න නන්දමාලි දෙන්නම. ඇයි සමාජ නිදහස හැකිලිම පක්ෂ ක්‍රියාකාරීත්වයේ හැකිලිම සමාජ නිදහසේ අපි තීරණය කරන සංගේ සම්දර්ශනයක් කරන්න. ගෝඨාභය තීරණය කරන බෑ. ඒක කියන්නේ විමුක්ති කි. බෑ තාන. ඇයි අර අර වැඩේට ඒගොල්ලන්ගේ කරගෙන යන ක්‍රියාවලියට කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවලියට තමයි මේ නීති ටික ඕන කරන්නේ. විස්ස ඕන කරන්නේ. ඒවට බාධා වෙනවා. අන්න සමාජ නිදහස අකුලනවා. ඊළඟට ඔයගොල්ලෝ අපි දන්නවා සමාජ බහුවිධත්වය කියලා එකක් තියෙනවා. ඉක්මනට කියන්නේ වෙලාව නිසා. සමාජ බහුවිධත්වය. කියන්නේ බං සිංහල, දෙමළ, මුස්ලිම් ආ මැලේ බර්ගර් බහුවිධත්වයක් තියෙනවා සමාජයේ. දැන් අපිට ඕන බහුවිධත්වයක් තියෙන එකක්ද මොකක් හරි එකක් තියෙන එකක්ද? එකේ අයිතිය, එකකයි තියෙන. අපි වෙන ඉන්නේ බහුවිධත්වය පිළිගන්නවා. දැන් අපි හදන ලෝකෙ පින්තූරයක් හදාගන්න මේක ආසෙමි. සරි. අපිට ඕන ලෝකෙ. අපි හදන්නේ අනේක. රාජ්‍යයෙන් සහ ප්‍රාග්ධනේ නිදහස්. හරි. ඒක ටිකක් දිග කතාවක්. සියල්ල විකුණන මිලදී ගන්න නොවන. එතකොට සමාජ විවිධත්වයක් පවතින අපි පිළිගන්න. ලංකාවට වඩා විවිධයි ඇමරිකාව. ඊකට වඩා විවිධයි ඉන්දියාව. ඉන්දියාවේ දකුණු ඉන්දියාවට වඩා වෙනස් උතුරු ඉන්දියාව. ලංකාවේ දකුණට වඩා විවිධයි උතුර. නුවර ගියාම අයියා කන්ට කියනවා මෙහාම වෙන එකක් කියනවා. එහෙමත් වෙනස්කම් තියෙනවා. ඔහෙ කෑවයිද ඔන්න මොකක්ද එකක් අහනවා. නේද? ඇහැකිද කියලා අහනවා. උනාද මන් දන්නේ. ලස්සනයි. සමාජ විවිධත්වයක් තියෙනවා. අපි ඔය පිළිගන්න ඕනද? ඔව් පිළිගන්න ඕන. ඉස්සී කියලා කෙනෙක් ඉන්නවා. ඉපදෙනකොටම අපි කියනවා එයා ඉස්සී ලිංගයි. නේ? පුරුෂයෙක් කියලා කෙනෙක් ඉන්නවා. ඉපදෙනකොටම අපි පුරුෂ ලිංගයි කියනවා. දැන් පුරුෂයෝ ඉන්න ඉස්සීන් ඉන්නවා. එතරම් මිනිස්සු ඉන්නේ. ඒ අතරමැද තව මිනිස්සු ඉන්නවා. සමාජ විද්‍යාත්මක කියලා ගත්තේ අතරමඟ තව මිනිස්සු ඉන්නවා. උඹයි අපි ඉගෙනගෙන තින්නේ මොකද්ද? ඉස්සියක් ඉන්නෝ පුරුෂයෙක් ඉන්නෝ. එතරම්. මෙයා ඉපදෙනකොට ඉස්සිය මෙයා පුරුෂයා. ඉස්ත්‍රී ලිංග පුරුෂ ලිංග. මේ අතරත් මිනිස්සු ඉන්නෝ. මේ අතරත් මිනිස්සු ඉන්නෝ. ඒගොල්ලෝ කවුද? පොදු වචනයක් කියන මොකද්ද? සංක්‍රාන්ති ලිංගිකයෝ. ඉපදෙනකොටම පිරිමියෙක් නෙමෙයි. ඉපදෙනකොට ගැහණියෙක් නෙමෙයි. සමහරට ඉපදිලා කාලයක් ගියාට පස්සේ තමයි ඒවා තීරණය වෙන්නේ. සමහරට ජීවිත කාලය ඉවර වෙනකම් තීරණය වෙන්නේ. එහෙමත් මිනිස්සු ඉන්නවා. මේ ඉස්සරහට තියෙන අයිතිය මේ පිරිමයට තියෙන අයිතිය මේ මිනිසුන්ට නැද්ද? තියෙනවා. ඒ කියන්නේ සමාජයේ විවිධත්වයක් තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, මේ ලංකාව, ඉන්දියාව, අරේ මෙහෙ අපේ රටේ තියෙනවා විදේශාගම් හතරක්. නේද? විදේශාගම් හතරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලේ, ඉන්දියාවේ සැරි සැරි ඒක මෙහෙ තියෙනවා. අපි බාරගන්න තියෙනවා. නේ. ඊළඟට හින්දු ආගම මෙහෙ නෙමෙයි. අපි බාරගන්න තියෙනවා ඉන්දියාවේ. බාරගන්න තියෙනවා. අර මැද පෙරදිග දෙකක් තියෙනවා. ඉස්ලාම්, ක්‍රිස්තියානි දෙකක් තියෙනවා. ඒ හතරම අපි පිළි අරන් තියෙනවා.
හතරම පිළියනක් තියෙනවා. කියන්නේ සමාජ විවිධත්වයක් තියෙනවා. ඒකට කියනවා සමාජ මොකද්ද? බහුවිධත්වය. සමාජ බහුවිධත්වය පිළිගන්නවද දැන් මේ ඇවිල්ලා ඉන්න පාලකයෝ? පිළිගන්නවද? ගෝඨාභය රාජපක්ෂලා සමාජ බහුවිධත්වය පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. එහෙනම් බලය ඕන මොකටද? සමාජයේ තියෙන බහුවිධත්වය කුඩුපට්ටම් කරන්න. මේ එයා හිතන එක තිබ්බම ඇති මොකක් හරි. අනිත් ඒවා ඕනේ නැහැ. අපේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඕනෑම ආගමක් ඕනෑම කෙනෙකුට ඇදහැයි ගහක් ගලක් භූතෙක් වුණත් ඇයි මොකද ඒ පිළිරන් තියෙන්නේ මිනිසුන්ගේ නිදහස සමාජ විවිධත්වය එහෙම නැත්නම් බහුවිධත්වය අපි පිළිරන් තියෙනවා දැන් අකුලනවා දැන් අකුලනවා සංස්කෘතික විවිධත්වය සිංහල දෙමළ අවුරුද්දක් තියෙනවා නේ පොසොන් කියලා තියෙනවා වෙසක් කියලා තියෙනවා තව තියෙනවා දැන් මෙතන ඉන්න අය එක්කෙනෙක්වත් නැහැ එක විදියකට අඳගෙන ඔක්කොම වෙනස් පාට වෙනස් කොණ්ඩ වෙනස් මං කැමති වැඩිපුර කළු පාට අඳින්නේ සංස්කෘතික විවිධත්වයක් තියෙනවා එක්කෙනෙක් ඇහි බැම හදනවා නේද කෙනෙක් රැවුල වවනවා රැවුල කපනවා දැන් ඒව නැතුව සමාජයක් තියෙනවා දැන් මේ කරන්නේ මොකද්ද? ඒව බෑ. ඒව බෑ. සමාජ විවිධත්වය. හරි. එහෙම නැත්නම් සමාජ බහුවිධත්වය, සමාජ නිදහස අර මහජන අවකාශය එහෙම තියෙන්න බෑ. පුජ්‍යල නිදහස එහෙම බෑ. චින්තන අපරාධ ඒව නවත්තන්න ඕන. මම රජා. මගේ කැමැත්ත තමයි උඹලගේ කැමැත්ත. මට උඹලව මරන්න පුළුවන් උඹලට මාව මරන්න බෑ විස්ස පැය 24 ඉඳන් උණින් යන්න ඕන මේක දෙන්න ඕන ඉන්දියාවට වරාය සේවකයන්ට නිවාඩු දෙනවා නැගෙනහිර ජටියව දෙනවා ඉන්දියාවට හරි නැගෙනහිර ජටිය දෙනවා ඉන්දියාවට පස්ස කරන්න එන්න බා උඹලට යන්න දරන්නේ නැහැ අධිකරණේ ඒව නැහැ මොකක්වත් නැහැ. නීතිය මම ඔක්කොම මමනේ. රජුරෝයි මේ හැදෙන්නේ රජුරෝ විතර නෙමෙයි. ජේආර්ගේ මොනා වුණත් වෙන එක වෙනසක් තිබ්බා. ජේආර්ට මේක ඉදිරියට ගෙනියන්න ඕන වුණා මේ ආර්ථික සිස්ටම් එක. මේගොල්ලන්ගේ මේ කොල්ල කෑමේ සූරා කෑමේ අධිරාජ්‍යවාදයත් එක්ක ගැට ගැහිලා දේශීය ඒජන්තිය බවට පත් වෙලා කරගෙන යන වැඩේ. ඒකෙන් යැපෙන ගමන් ඒක කරගෙන යන්න ඕන. මිනිහට පෞල් වාදයක උනකමක් තිබ්බේ නෑ. හරි. දැන් මේකට ඒ කොල්ල කෑමට සූරා කෑමේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙන යන්න සියල්ල වෙළඳ බාන්න බවට පත් කරන්න ඒ වැඩේට පෞල් වාදයක් ඕනේ නෑ. ඒක ජයාරට පෞල් වාදයක් තිබ්බේ නෑ. ජයාරගේ අරක තිබ්බා. ඒක මේකෙත් තියෙනවා. තියෙන අතර මොකද්ද? අමතර එකක් තියෙනවා ජයාරට වඩා. ඒ මොකද්ද? පෞල් වාදය. एक प्लान कर रहा और द्वितीय घट गोटाट दहाय गोटाट दहाय बस बैसी लाग में थी नामल मंत्री अहमति बैसी के अंदर द्वित पूर्व ऐसे कमाइन करान लोग गोटा के दहाय के आम बैसी लेना इलाग दहाय इलाग नामल लाग में थी ඊළඟ 10ට බැසිල්ගේ 10 ගියාම ඊළඟ 10ට නාමල් ළඟමදී නේ අර සූරාගෑම කොල්ලගෑම ඒකට හිඩා දෙනවට අමතර ඒ කියන්නේ අර විදේශ ආක්‍රමණයට තමනුත් එකඟ වෙලා මෙතන ද්‍රෝහි වෙලා ඒකට හිඩා දෙනවට අමතර පෞල් වාදයකුත් මේක ඇස්සේ කියනවා එතකොට මේක ජේආර් එකකට වඩා භයානකයි भयानक सूरा कैमे को अतिराज्यवादी
කියන්නේ ප්‍රාග්ධනය කොල්ල කෑමේ මේ වළම් ටික පතුරු ආහාරණ එක හරි ජාට උනේ ඉතරයි දැන් මේකට තවත් එකක් ඕන ඒ පෞල්වාදයක් දෙනවා ඊට අමතර තවත් ගොඩක් જાති වෙනවා මේ රටේ සමාජයේ තියෙන අර සමාජ විවිධත්වයක් පිළිගන්නේ නැති සමාජ කොටස් ජාතිවාදය පිළිගන්න සමාජ කොටස් හරි එක එක පසුගාමි ආකල්ප ඔක්කොම පිළිගන්න සමාජ කොටස් ප්‍රගතිශීලී කොටස් මේ ප්‍රතිගාමි පසුගාමි සමාජ කල්ලි සමාජ කොටස් ඔක්කොම ඒකාබද්ධ කරගෙන තමයි ඒ බහුතර බලය හදන්නේ ඊළඟට පෞගේ කාලේ දේශනා කරේ ඔක්කොම ජාතිවාදය නේද එක කුලවාද ඒ කියන්නේ මේ සමාජයක තියෙන අර ඇටකරකන මොනවාද මේ ඇටකරගෙන මොනවාද මෙයාගේ අතේ තිබ්බේ මහින්දලාගේ අතේ තිබ්බේ මොකද ඇටයක් කරකන එක ඇට මාලයක් ඒවා පිළිගන්නේ උන් හරි ඒ ඇටේ කරකන මන් දැක මේ මිනිසුත් පොඩි පොඩි ඒවා අතේ තියන් කරකෝ කරකෝ යනවා ඒ වගේ සමාජයක තියෙන පසුගාමි හරි අර නිකම් ඝන ගෝත්‍ර කියන්න බෑ ඒක මොන වුණත් අර මිලේච්ච හරි ඒ වගේ ආකල්ප අරුංග මරන්න ඕන උන්ට ඉඳ දෙන්න බෑ උන්ගේ දේපල කොල්ල කන්න ඕන මට ව්‍යාපාර ගෙනියන්න බැරි උන් හින්දා අරුගේ මාධ්‍ය කුඩු කරන්න ඕන ඒක නැති කරන්න ඕන නැතුව මගේ මාධ්‍ය ගෙනියන්න බෑ හරි මේ වගේ අශික්ෂිත හරි ආකල්ප ඒ කොහේ මේක තුව තමයි 69 ලක්ෂය 69 ලක්ෂය මේ මේ සමාජයක තියෙන පසුගාමි ගඳ ගන්න කුණු වෙච්ච සමාජ ආකල්ප ඒ සියල්ල එකට එකතු කරගත්ත බලයක් මේක අස ඊළඟට තියෙන. එතකොට ඒ ඒ ඒ ඒ බලයයි අර පෞල්වාදය බලයයි අර සියල්ල කොල්ලකෑමේ සූරාකෑමේ ඉතුරු ටික බවට පත් කිරීමයි මේ තුනම එකතු වෙලා එනකොට 20 වෙනි සංශෝධනයේ අර තියෙන රජාගේ බලයත් එක්ක මොකද්ද මේක රට මොකද්ද රට චින්තන අපරාධයි නේ මම අර කලින් කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ යන්නේ මිලේච්ඡත්වය මාක්ස්වාදී කියලා දින්නේ නේද මාක්ස්ලා කියලා දින්නේ නේ මුන් යන්නේ දැන් මේ කියන්නේ සමාජය දැන් අපි එක්කෝ සමාජවාදයට පරිවර්තනය කරගන්න ඕන එහෙම නැත්නම් මේක දැන් යන්නේ කොහටද මිලේච්ඡත්වයට මේක දැන් මෙහෙම තරන්නේ මේ ඉන්දියාවෙත් එහෙමයි ඇමරිකාවෙත් එහෙමයි ඒ කියන්නේ දැන් මේ සූරාකමින් කොල්ලකමින් ලෝකය සහ ජනතාව කොල්ලකමින් සූරාකමින් වැජබෙන පාලකයන්ට දැන් බලය සඳහා මේ කියන ක්‍රමයේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මිලේච්ඡත්වය මරන්න ඕන. සංස්කෘතික විවිධත්වයන් බෑ. ඒවා බෑ. සමාජ විවිධත්වයන් බෑ. සමාජ නිදහස බෑ. පුජ්‍යල නිදහස බෑ. සමාජ අවකාශයන් වල නිදහස දෙන්න බෑ. මොකක්වත් බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන මාතෘකාවකට මේක පටු කරොත් ප්‍රතිගාමී මේ සාකච්ඡ විෂය විශ්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් විතරක් කිව්වොත් ප්‍රතිගාමී විශ්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් තමයි හැබැයි මේ වෙනකොට 78 JR යන තැන නෙමෙයි ගෝඩා වේල විශ්ව ගේනකොට ලෝකේ තියෙන්නේ අපේ රට තියෙන්නේ පසුගාමීත්වයේ සියල්ල එකතු කරගත්ත බලයක් හරි ප්‍රතිගාමීත්වයේ සියල්ල එකතු කරගත්ත බලය පෞල්වාදයක් ඊළඟට අර කියන ධනවාදයක් එනම් අධිකාරී මිලේච්ඡ ප්‍රතිගාමී ධනවාදී සංවර්ධන මාවතක් ඒක තමයි මේ ගෙනියන්න හදන්නේ එතකොට ඒක රජා ඕන රාජාණ්ඩුවකුත් ඕන රජෙක් විතර නෙමෙයි රාජාණ්ඩුවකුත් ඕන රජයි රාජාණ්ඩුවයි තමන්ට රිසි පරිදි ඇමති මණ්ඩලය ඇතුළු කණ්ඩායම ඒ ටික තමයි මේ හදන්නේ. ඒක සමාජගත කරන්න පුරුදු කරන්න තමයි මිනිසුන්ට සමහර තැන්වල කියලා නිලධාරීන්ට කියනවා.
මං දේ කරනවා ඒක නීතිය කුලවල තියෙන වැඩක් නෑ ඒක සමාජයට හුරු කරන්න පුරුදු කරන්න මං කෙනෙක් කරනවා තමුසලා මම ජනාධිපති රජුරු කියන්නේ එහෙම මේ කවුලුද යපා ඒ නිසා මේක පොදුවේ අවසානයේ සංක්ෂිප්ත කරොත් පුජ්‍යල නිදාසේ අවසානයේ පිළිබඳ ප්‍රශ්නයක් හරි සමාජ නිදාසේ අවසානයේ පිළිබඳ ප්‍රශ්නයක් අපි ඔයකින් එක පොඩ පොඩ කතා කරා සමාජ විවිධත්වයේ එහෙම නැත්නම් සමාජ බහුවිධත්වයේ අවසානයේ පිළිබඳ ප්‍රශ්නයක් සංස්කෘතික බහුවිධත්වයේ අවසානයේ පිළිබඳ එන්ඩ් එක අවසානයේ පිළිබඳ ප්‍රශ්නයක් අපේ රටේ ප්‍රාග්ධනයට කියන්නේ සූරා කෑමටයි කොල්ල කෑමටයි අසු නොවෙච්ච ඉඩ සියල්ල හසු කරගැනීමේ තත්ත්වය. ඒ කියන්නේ අපේ රටේ ඉතිහාසයේ අපි අවිල්ල තියෙන්නේ බරපතලම තත්ත්වයට ගැඹුරුම තැනට. ඒක තනි වචනෙන් කිව්වොත් පාලකයන්ගේ උමනාව සඳහා මිලේ ඡත්තයේ ක්‍රියාත්මක වන තැන. ඒකටයි අපිට මුණ දෙන්න වෙන්නේ. ඉතින් වමේ ව්‍යාපාරයේ විදියට හරි සමහර රජිටලගේ ව්‍යාපාරේ ඒවට ලියන බුද්ධිමත්තු ඒවට කහින අය කියනවා එන්න ඔයගොල්ලෝ අපි එකට මේ වැඩේ කරමු විස්ස පරද්දන්න නෑ එහෙම නෑ ඒගොල්ලන්ගේ පස්ස මහින්ද මාරු කරනවා ගෝට අපිට ඔක සමහර මහින්දගේ ප්‍රශ්නේ ගෝට මේ මහින්දගේ බලය නැති කරලා ඒකද මේ වෙලා තියෙන්නේ නෑ මුළු සමාජයක ඓතිවාසිකම් සියල්ල අහිමි කරලා රජ කාලේ වගේ යුගයකට ගිහිල්ලා ඒකට පෞල්වාදයක් ඔක්කොම එකතු කරලා මේක ගෙනියනෝ මිලේච්ඡත්වයකට. කටවහන්නේ බලලා එච්චරයි මේ කියන්නේ ඒකයි. අපි කියන්නේ මොකද්ද? නෑ අපි කටවහන්නේ නෑ. අපි ජනතාව සංවිධානය කරනවා. අපි ජනතාව පෙළගස්සනවා. අපි ගමට පණිවිඩය ගෙනියනවා. අපිට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට පුළුවන් තරම් කියනවා.